ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. සජිත් ප්‍රේමදාස හිටපු විපක්ෂ නායකතුමා, එතුමා මම දැක්ක ඊයේ කියනවා මෙවර එතුමා ඉදිරිපත් වෙන්නේ කොළඹින්ලු. කොළඹින් එතුමාගේ දිස්ත්‍රික්කෙත් මාරු කරන්න උනා. ඇයි? හම්බන්තොට ගත්තේ 126.9යි. 126.9 ගත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කේ අර උසායට ආරක්ෂක පත්වීම් දීලා, මිටියායට කම්කරු පත්වීම් දීලා, කැලෑවල් එලි කර කර ජන උදා ගම්මාන හදලා, උළු බෙදලා, ෂීට් බෙදලා, මේ සියලුම දේවල් කළා එතුමාට පුළුවන්ුණේ 126.96යි හම්බන්තොට දිස්ත්‍රික්කෙන් ලබා ගන්න. ඉතින් එතුමා කොළඹට නැවිත් වෙන මොනව කරන්නද? දැන් එතුමාගේ පිළේ අය කියනවා මේ දැන් මේ අලුත් නායකත්වයක්, තිරිහන් නායකත්වයක්, එහෙම තමයි කියන්නේ නේද? එහෙම තමයි කියන්නේ. දැන් අලුත් තිරිහන් මොනවත් නැහැනේ. ගිය ජනාධිපතිවරණය 13,34,000කින් පරාදයිනේ. දැන් මේ පරාජය වෙච්ච නායකයෙක් තමයි නැවත මේ නායකය කරගෙන ඉන්න හදන ජනබල වේගෙ. මේ එල්ලෙන්න තැනක් නැහැනේ. ඉතින් ඔක්කොම එක්ක සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ඇඟේ එල්ලෙන්න හදනවා. breaking.lk